සමගි රණවිරු බලවේගය නුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කොට කෑගල්ල කළුතර හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාපනය කරලා පස්වෙනි සමගි රණවිරු බලවේග සම්මේලනය මේ වැදගත් හමුව මාතලේ පවත්වන්නට සහයෝගය ශක්තිය ලබා දුන් සියලුම ගරු ආසන සංවිධායකතුමන්ලා ප්‍රමුඛ රණවිරු ප්‍රජාවට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. අද රටේ නිදහස, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය, ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය තහවුරු කරන්නට ඉමහත් ශක්තියක් ලබා දුන්නා. රටේ රණවිරු ප්‍රජාවගේ එකම බලාපොරොත්තුව නිසි ගෞරවය, නිසි පිළිගැනීම, ඒ වගේම ඉෂ්ට සිද්ධ කරපු වටිනා සේවාව අමතක නොකොට අපි විශ්වාස කරනවා අපේ වගකීම කෙලෙහි ගුණ දැක්වීම අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමතියි රණවිරු ප්‍රජාවට විශේෂිත වූ සැලකිල්ලක් ලබා දෙන්නට අපි කටයුතු ආරම්භ කරේ අද ඊයේ නොව 2019 ජනාධිපතිවරණ අවස්ථාවේදී රණවිරු ප්‍රජාවත් සමග සාමූහික ප්‍රඥාක්තියක් සමාජ ගිවිසුමකට අපි එදා ප්‍රවේශ වුණා. ඒ පටන්ගත්තු වැඩසටහන වඩාත් විධිමත්ව, වඩාත් ක්‍රමවත්ව, වඩාත් සංවිධානශීලීව මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් රණවිරු බලවේග වැඩසටහන ස්ථාපනය කොට එක පැත්තකින් සංවිධාන ශක්තිය ගොඩනැගීම, තවත් පැත්තකින් රණවිරු ප්‍රජාවත් සමග ඇති කරගත් සමාජ ගිවිසුම තව තව ශක්තිමත් කරන්නට කටයුතු කරමින් සිටින මොහොතක තමයි මේ ඓතිහාසික මාතලේ පුරවරේ පස්වන සමගි රණවිරු බලවේග මහා සමුළුව පවත්වන්නට යෙදුනේ. මේ රටේ රණවිරු ප්‍රජාව වෙනුවෙන් මේ වසර අවසන් වන විට සමස්ත රණවිරු ප්‍රජාවට බලාපොරොත්තු විය හැකි කර්තව්‍යයන් කවරේද කියන එක ගැන පුංචි විග්‍රහයක් කරන්නට මා අදහස් කරනවා. මේ වසර අවසන් වන්නට පෙර යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ සෙසු ආරක්ෂක අංශවල ඒ සියලුම රණවිරු ප්‍රජාවන් වෙනුවෙන් සේවයේ නිරත වී සිටින සහ විශ්‍රාමික සේවෙන් ඉවත්ව ගොස් සිටින මේ සමස්ත රණවිරු ප්‍රජාවගේ සුබ සිද්ධිය උදෙසා විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් පත්වුණු මොහොතේ සිටම ආරම්භ කරන්නට අපි අදහස් කරනවා කියන එක මේ අවස්ථාවේ සතුටින් ඔබ සියලු දෙනාටම නිවේදනය කර සිටිනවා. ඒ වගේම මේ මොහොත වන විට වන් රැන්ක් වන් පේ සංකල්පය පිළිබඳව අපි පුළුල් අවබෝධයක් ලැබමින් රණවිරු ප්‍රජාවගේ ඒ සිහිනය සැබෑ කරවීමේ ගමන ක්‍රියාත්මක කිරීමේ අදිටනින් කටයුතු කරනවා කියන කාරණාවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. රණවිරු ප්‍රජාවගේ සුබ සාධනය උදෙසා රණවිරු අධිකාරියක් තිබෙනවා. මෙතෙක්කල් රණවිරු අධිකාරී සහ එහි සේවය කරන සියලු දෙනා රණවිරු ප්‍රජාව වෙනුවෙන් ඉටු කරපු සේවාව අපි අතිශයින් අගය කරනවා. ඒට ස්තුතිවන්ත වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා රණවිරු සේවා අධිකාරිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම තුළ රණවිරු සුබසාධනයට ලැබිය යුතු ප්‍රමුඛ ස්ථානය ඒ අවශ්‍ය වැඩි බර ලැබෙන්නේ නැහැ. එනිසා අපි විශ්වාස කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා තිබෙන ආකාරයට වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් එකක් වෙනමම ස්ථාපනය කරලා ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය අතුළු සියලුම රණවිරුවන්ගේ සුපසාධනය වඩාත් කාර්යක්ෂමව වඩාත් ක්‍රමවත්ව නිශ්චිත දර්ශනයක් තුළ ඉලක්ක සහිතව කාලවකවානු කාල සටහන් සහිතව රණවිරු සුපසාධනය රටේ අංක එකේ ප්‍රමුඛ ක්‍රියාවලියක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවා. වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් එකට රණවිරු දෙපාර්තමේන්තුවක ඒ තිබිය යුතු ඒ සියලුම බලතල ක්‍රියාත්මක කිරීම නව අනපනත් යටතේ රණවිරු සුපසාධනය වඩාත් ශක්තිමත් කරන්නට අපි කැප වෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම රණවිරු ප්‍රජාවට මූල්‍ය පහසුකම් ලබා දීම, ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් අරමුදල ලබ්ධි කිරීම, අපි තරයේ විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවන්, මූල්‍ය පහසුකම් ලබා දීමේ මූල්‍ය ආයතන ඒවට යොමු කිරීමේ විශේෂිත වැඩපිළිවෙලකුත් විපක්ෂයේ සිටින මේ මොහොතේ අපි අදහස් කරනවා ඉදිරි කාලවකවානුව තුළ අපි මේ බිහි කරන සමගි රණවිරු බලවේගය වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් රණවිරු සුපසාධක අරමුදල් ආරම්භ කරලා මේ රටේ රණවිරුවන් ජීවත් වන සෑම දිස්ත්‍රික්කයකම ඒ අරමුදල අපි එක පටන් ගන්නේ බලයක් නැතුව ඒ අරමුදල හරහා රණවිරු සුපසාධනය පිළිබඳව අපේ තිබෙන සදහවත් සිටිවිල්ල වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මහ පොළොවේ යථාර්ථයේ බවට විපක්ෂයේ ඉඳගෙනම පත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. සමගි රණවිරු බලවේගයේ අනන්‍යතාවය ගොඩනැගෙන හැඳුනුම්පත් වැඩපිළිවෙලකටත් අපි ප්‍රවේශ වෙනවා. හැඳුනුම්පත් ගැන කතා කරනකොට මට මතක් වෙනවා විරුසර වරප්‍රසාද හැඳුනුම්පත රණවිරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල හොඳ වැඩසටහන. නමුත් මේට වැඩිය විධිමත් පිළිවෙලකට මේ වැඩසටහන ක්‍රියාත්මක වීම අපි ශක්තිමත් කරන්නට ඕන. අපි ඒ වෙනුවෙනුත් කැප වෙනවා. ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමික රණවිරුවන් පෞද්ගලික ආරක්ෂක ආයතනවල සේවයේ නිරත වෙනවා. ඒ සේවයේ නිරත වෙනකොට රාජකාරී කටයුතුවලදී සිදුවෙන යම් යම් හානිකර තත්ත්වයන්වලදී එයාට පැහැදිලි රක්ෂණ වැඩපිළිවෙලක රැකවරණය ලැබෙන්නේ නැහැ. ඒ වැඩපිළිවෙලක් දියත් කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම භීෂණ සමයන්වලදී ත්‍රස්තවාදී සමයන්වලදී අපි දන්නවා රටේ ත්‍රස්තවාදී යුද්ධ එකක් නෙවෙයි දෙකක්ම තිබුණා. ඒවායින් විපතටපත් වුණු රණවිරු ප්‍රජාව වෙනුවෙන් විශේෂිත වූ වැඩපිළිවෙලක් දියත් කරන්නට අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම කනගාටුයි කියන්න අද රණවිරු ප්‍රජාව ඉෂ්ට සිද්ධ කරපු සේවාව බොහෝ දෙනෙකුට අමතකයි. විශේෂයෙන්ම පාලක පක්ෂයෙන් රණවිරු ප්‍රජාවට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිල්ල. ඒ අපි වහා වෙනස් කරනවා. ඔබ දන්නවද 34000ක් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ ඒ නිලධාරීන් ඔබ හොඳින් දන්නවා ත්‍රිවිධ හමුදාව පොලිසිය රණබිමේ කරන රාජකාරිවලට මුදවා හරිමින් माइन गम्मानवल रकवरने लबादुन्नु सिविल आरक्षक 34 එක නිලධාරියෙකුට ලක්ෂ 30ක තක්සේරුවක් නිර්මාණය කරලා ඒ අයව gedara යවන අවිධිමත් වැඩසටහනක් දියත් කරන්නට පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. මේක සත්‍යයක්, මේක යථාර්ථයක්. මතක තබා ගන්න සිවිල් ආරක්ෂක නිලධාරීන්ට විශ්‍රාම වැටුප් වරම ලැබුණේ මෑත කාලයේ යහපාලන යුගයේ. අපි හැමෝම දන්නවා රටේ මූල්‍ය ප්‍රශ්න රසක් තිබෙනවා. නමුත් මූල්‍ය ප්‍රශ්න තිබුණයි කියලා 30 වසරක යුද ජයග්‍රහණය, 30 වසරක යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරන්නට කටයුතු කරපු වීරෝදාර රණවිරුවන් අපිට කිසිදාක අමතක කරන්නට බෑ. අද යුද්ධයක් නොමැති මොහොතක පයට පෑගෙන දුගවිලි තරම්වත් මේ රටේ රණවිරුවන් මායිම් නොකරන යුගයක් නිර්මාණය වෙමින් තිබෙන අවස්ථාවක ආදරණීය රණවිරුවාණෙනි, යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක ශිෂ්ටයේ ආරක්ෂක අංශයේ දායබර සහෝදරයා සහෝදරිය, ඔබට ලැබිය යුතු ගරුත්වය, ඔබට ලැබිය යුතු පිළිගැනීම, ඔබට ලැබිය යුතු සමාජ ශක්තිය, අභිමානය අංශු මාත්‍රයකින්වත් පළුදු නොකොට එය ලබා දෙන්නට අපි දිවිහිමියෙන් කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ සභාවේ විරෝධාර රණවිරු නායකින් කිහිප දෙනෙක් සමග කතා කරනකොට මම පොඩ්ඩක් මතක් කරා රණවිරුවන්ට අද අත්පත් වී තිබෙන ඛේදවාචකය. ඒ කාලේ යුද්ධේ ක්‍රියාත්මක වුණු කාලේ යුද්ධෙන් පසුව උණුවෙන්ම රණවිරුවන්ට ඉහළ සැලකිල්ලක් රාජ්‍ය තන්ත්‍රය හරහා ලබා දුන්නු කාලේ අපිට මතකයි ඉපලෝගම රණවිරු සංකීර්ණයක් ඇති කරලා රණවිරු ප්‍රජාවට නොමිලේ ඉඩම් ලබා දෙන වැඩපිළිවෙල යටතේ අඬබෙර ගහලා ඒ ව්‍යාපෘතිය ආරම්භ කරා. ඉන් පසුව රණවිරුවන් ඉෂ්ට සිද්ධ කරපු ඒ විශිෂ්ට උත්තුංග සේවාව අමතක කොට දැන් ඒ ඉඩම්වල නිවෙස් තනාගෙන ඉන්න රණවිරුවන්ට ලිපි ලැබෙනවලු වර්තමාන තක්සේරු අනුව ඉඩමේ වටිනාකමට මුදල් ගෙවන්න කියලා. මොහොතක් හිතලා බලන්න. රණවිරුවගේ ඉඩම පමණක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරේ මේ රටේ රණවිරුවන්. රණවිරුවට පින් සිද්ධ වෙන්න තමයි මේ උතුම් පුදබිමේ, මේ උතුම් භූමියේ අයිතිය ශ්‍රී ලංකේය ජන ප්‍රජාවට ලැබුණේ. ඒක අමතක කරලා නොමිලේ ලබා දෙනවා කියපු ඉඩම් වලට රණවිරු සේවාව අමතක කරලා යුද සමයේ as is must lay ඒ පරාර්ථකාමීත්වය තමන්ගේ පවුලේ සමාජිකයෝ දූ දරුවෝ ගැන හිතන්නේ නැතුව ඒ සමදේ පරිත්‍යාග කරපු රණවිරුවන්ගේ මුදවාගත් මහා මේ භූමිය තුල ඉඩම් අයිතියට ලැජ්ජ නැද්ද මුදල් අය කරන්න? මම පාලකයන්ගෙන් අහන්න කැමතියි. එවන් නින්දිත ක්‍රියා සියල්ලක්ම මේ වසර අවසන් වන විට අපි නතර කරනවා කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අද ලොකුවට යනවා සමාජයේ සමහර සුළු සුළු තැන්වල මෝස්තරයක් වගේ යනවා. හමුදාව අඩු කරන්නට ඕන. යුද හමුදාව, නාවක හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය ප්‍රමාණාත්මකව වැඩි. බංකොලොත් ශ්‍රී ලංකාවේ රට බංකොලොත් කරේ රණවිරුවන් නොවේ. රට බංකොලොත් කරේ ආර්ථික ත්‍රස්තවාදී. ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කරපු අපේ මාතෘභූමියේ දැන් කියනවා රණවිරුවන්ව ප්‍රමාණාත්මකව අපි අඩු කරන්නට ඕනේ කියලා. මම අහන්න කැමති එවන් සාකච්ඡාවකට ප්‍රවේශ වෙන්නේ මේ රණවිරු ප්‍රජාවට විකල්ප ජීවනෝපායක්, විකල්ප ආදායම් මාර්ගයක්, විකල්ප වෘත්තියක්, ස්වයං රැකියාවක්, එවන් වැඩපිළිවෙලක් පිළිබඳව සැලසුම් සකස් කරලද? ඇත්ත වශයෙන්ම නැහැ. අපේ රටට එල්ල වෙන විවිධ බලපෑම් මත මේ රටේ ජාතික න්‍යාය පත්‍රය සකස් වෙනවා. ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කළ රට දැවැන්ත අවදානමකට ලක් වෙලා විවිධ රටවල් වලට, බහුජාතික සමාගම් වලට මූල්‍ය ශක්තියින් ඉහළ මට්ටමක තිබෙන විවිධ බලවේග අපේ රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, ස්වාධිපත්‍යයට මරු පහරවල් එල්ල කරමින් රටේ න්‍යාය පත්‍රය සකස් කරන මොහොතේ අපි ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. රට දය බේරගත් රණවිරු ප්‍රජාව අපි රැක ගන්නවා. අපි ආරක්ෂා කරනවා. විශ්‍රාම සුවයෙන් ගත කරන රණවිරු ප්‍රජාව ජන සමාජයේ ව්‍යවසායකින් බවට පත් කරන අලුත් වැඩසටහනකට අපි ප්‍රවේශ වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. ආබාධිත රණවිරු ප්‍රජාව ගැන ඇත්ත වශයෙන්ම කතා කරනකොටත් හිතට අතිශය දුකක් ඇති වෙනවා. මට මතක් වෙනවා කොටුව දුම්රිය පොළ කේන්ද්‍ර කරගෙන එදා ආබාධිත රණවිරු උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණය ඒ රණවිරු ප්‍රජාවගේ දුක්ගැනවිල්ල අසන්නට මමත් එතනට ගියා. මම එතනට ගිහිල්ලා ආබාධිත රණවිරු ප්‍රජාව වෙනුවෙන් ඒ කරන්නට බලාපොරොත්තු වෙන වැඩ කොටස් සියල්ලක්ම අවබෝධ කරගෙන ඒ ඉෂ්ට සිද්ධ කරනවායි කියන පොරොන්දුව මන් ලබා දුන්නා. එතනට මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගියා. කමල් ගුණරත්න මැතිතුමත් ගියා. ආබාධිත රණවිරු ප්‍රජාව මගේ වචනය වෙනුවට ඒ විකල්ප කණ්ඩායමේ වචනය පිළිගත්තා. ඒ තත්ත්වය තුළ අද මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? ආබාධිත රණවිරු ප්‍රජාවගේ අයිතිවාසිකම් අදටත් සුරක්ෂිත නැහැ. අදටත් ඒ අයට නිසි රැකවරණයක් නැහැ. කොයිතරම් අවදානම් තත්ත්වයකට රණවිරු ප්‍රජාව පත් වෙලා තිබෙනවද කිව්වොත් තිබුණු අඩුපාඩුකම් වලට අමතරව 2022 නොවැම්බර් මාසේ 8 වෙනිදා වෙනමම චක්‍රලේඛයක් නිකුත් කරනවා. ආබාධිත රණවිරුවන්ගේ අයිතිය කප්පාදු කරලා. දැන් අමුතුම දෙයක් සිද්ධ වෙන්නේ. කොහොම හරි රණවිරුවා පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන අවුරුදු 55 වෙනකම්. එයින් පසුව තමයි කාලාත්‍රයට ඒ රණවිරු අයිතිවාසිකම් හිමි වෙන්නේ. බැරි වෙලාවත් 55ට පෙර මොනියම් හෝ හේතුවකට ජීවිතය අහිමි වුණා. ඒ ආබාධිත රණවිරුවාගේ පවුලේ සමාජිකින් සහ මුලින්ම අනාතයි. මේ ප්‍රශ්නය ඒ ආබාධිත රණවිරුවන් මාව හැම වෙලා ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල නගන්න පුළුවන් ලොකුම හඬ නැගුවා. රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන විවිධ බලවතුන් නැගිටලා කිව්වා නෑ අපි කතා කර ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක ඒව ඔක්කොම දැන් හරි කියලා. අදටත් ඒ දේ සිද්ධ වෙලා නැහැ. මේ මොහොත වෙනකනුත් ඒ දේ සිද්ධ වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ ඒ ප්‍රකාශය කරේ සම්පූර්ණ අසත්‍ය. සම්පූර්ණ බොරුවක්. ආබාධිත රණවිරු ප්‍රජාවට මං කියන්න කැමතියි රටදෑ වෙනුවෙන් දෙවන්ත පරිත්‍යාගයන් කර රණවිරුවාණෙනි. තව දුරටත් බොරුව පසුපස දුවන්න එපා. මිරුංගුවක් කරා දුවන්න එපා. මේ රටේ සැබවින්ම ආබාධිත රණවිරුවන්ට රටදෑ බේරගත් රණවිරු ප්‍රජාවට සැබවින්ම ඔබව බලා ගන්නා යුගය ආරම්භ වෙන්නේ වසර අවසානයේ සමගි ජන බලවේග සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. විශ්‍රාම සුවේ ගත කරන රණවිරු ප්‍රජාවට ලොකු වගකීමක් තිබෙනවා. බංකොලොත් වෙච්ච රට තුල යුක්තිගරුක විනයගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න අධිෂ්ඨානශීලී ක්‍රියාශීලී කාර්යශූර ජනපරපුරක් ගොඩනැගීමේ වැඩසටහනට ඔබගේ හයිය ලබා දෙන්න. 30 වසරක යුද්ධය ජයග්‍රහණය කරන්නට ඉවහල් වූ කාරණා වූයේ විනයගරුක භාවය, කඩිසර භාවය, පරිත්‍යාගය, කැපවීම, අධිෂ්ඨානශීලීත්වය, මේ උතුම් ගුණාංගයන් රටේ ජනපරපුර තුල ස්ථාපනය කරන්නට ඕන. නැගී එන යොවුන් පරපුර රටේ අනාගතයේ බාරගන්න සිටින දරු පරපුර ප්‍රබුද්ධ ප්‍රශස්ත පුරවැසියන් විනයගරුක පුරවැසියන් බාරපත් කිරීමේ කාර්යභාරය ඒ දූ දරුවන්ට නිසි දැනුම ලබා දීමේ ඒ කර්තව්‍ය විශ්‍රාම සුවෙන් සිටින අපේ රණවිරු ප්‍රජාව තමන්ගේ අත්දැකීම් තමන්ගේ ජීවන ගමන තමන් සාර්ථක රණවිරුවන් බවට පත් කරපු ඒ ඉතිහාසයේ පාඩම් අද අපේ රටේ බංකොලොත් රටක පුරවැසි පරපුර නිසි දැනුවත් කිරීමක් තුළ ඒ විනයගරුක අධිෂ්ඨානශීලී කඩිසර පුරවැසි පරපුර බිහි කිරීම අති වැදගත් යයි මා සිතනවා. විශේෂයෙන්ම මම පෙන්වලා දෙන්න කැමති ත්‍රිවිධ හමුදාව පොලිසිය පිළිබඳ තිබෙන නීති පොතේ කෙටුම්පත් ටික තමයි මේ තිබෙන්නේ. මේවා බොහොමයක් කල්පනලා මේවා යාවත් කාලීන කරන්නට ඕන. නව නීති සම්පාදනයක අවශ්‍යතාවය තිබෙනවා. නව නීති ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ කාර්යය ඉෂ්ට කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ආර්ථික දරිද්‍රතාවය තුළ ආර්ථික බංකොලොත්භාවය තුල දරිද්‍රතාවය බරපතල ප්‍රශ්නයක් අපේ රටේ. දුප්පත්කම. හැබැයි මතක තබා ගන්න අපිට තවත් දුප්පත්කම් රසක් තිබෙනවා. අපිට තියෙනවා විෂන් පවර්ටි එකකුත්. දර්ශනයක් නොමැතිකම මේ දරිද්‍රතාවය. වැඩපිළිවෙලක් නොමැතිකම මේ දරිද්‍රතාවය. एक्शन प्लान එකක් නොමැතිකම මේ දරිද්‍රතාවය. ක්‍රියාත්මක කිරීමක් නොවීම තුල ඇති වෙන දරිද්‍රතාවය. ක්‍රියාත්මක කරලා ෆලෝ අප් කරන්නේ නැහැ. මොනිටර් කරන්නේ නැහැ. අධීක්ෂණය කරන්නේ නැහැ. පසුවිපරම් කරන්නේ නැහැ. ඒක ආපහු ප්‍රතිපත්ති චක්‍රයේ මුලට ඒ තියෙන ඍණාත්මක ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කිරීමක් නැහැ. ඉතින් අපි ආර්ථික දරිද්‍රතාවෙන් පමණක් නෙවෙයි අපි දුක් විඳින්නේ. විෂන් එකක් නොමැතිකම. දර්ශනයක් නොමැතිකම නිර්මාණය වූ දරිද්‍රතාවයට අපි විසඳුමක් ලබා ගන්නට. විශේෂයෙන්ම රට දය වෙනුවෙන් කැපකිරීම කර රණවිරු පවුල්වල දූපුතුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගෙන වැඩසටහනට අපි විපක්ෂයේ ඉඳගෙනම වැඩ කටයුතු කරන මොහොතක රණවිරු පවුල්වල දූ දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා පවතින ව්‍යුහය තුල කරන්න පුළුවන් බොහෝ දේවල් තිබෙනවා. ඒ යුතුයකමත් රට දෑ බේරගත් රණවිරුන් වෙනුවෙන් අපි ඉෂ්ට කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් විශේෂයෙන්ම බොහෝ දෙනෙක් අද හිත ඉන්නවා මොකද්ද විකල්පය? මොකද්ද විසඳුම? මොකද්ද උත්තරේ? කවුරු මොන උත්තර ගැන විකල්ප ගැන විසඳුම් ගැන කතා කරා? හොඳට මතක තියාගන්න. රටට රුපියල් නැතුව ඩොලර් නැතුව ඔය කිසිම විසඳුමක් ක්‍රියාත්මක කරන්න බෑ. මේක හොඳ අවස්ථාවක් විවිධ විකල්ප බලවේගවලට රටට තමන්ගේ හැකියාවන් ප්‍රායෝගික හැකියාවන් ප්‍රදර්ශනය කරන. දැන් මට රටට කියන්න පුළුවන් මේ රටේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ අපි වැඩ කරලා පෙන්නලා තියෙනවා ප්‍රථම වතාවට බලයක් නැති කණ්ඩායමක් විපක්ෂය. හොඳට මතක තියාගන්න මෙතෙක්කල් මේ රටේ හැම සංවර්ධනයක්ම හැම වැඩපිළිවෙලක්ම ක්‍රියාත්මක වුණේ රාජ්‍ය බලය අතේ තියාගෙන. එක්කෝ ජනාධිපති එක්කෝ අගමැති එක්කෝ ඇමති රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති එහෙම නැත්නම් රජයකට සම්බන්ධ മന്ത്രി. එහෙම වුණොත් පමණයි දීපව්‍යාප්ත වැඩසටහනකට මුල පුරන්නට හැකියාව තිබෙන්නේ. ආදරණීය රණවිරුවන් දැනුවත් කිරීම වගේ යුතුයකමක් වෙනවා. මොකද සමහරෙක් ප්‍රශ්න කරන්නට පුළුවන් ওই නිර්මාණය කරන රණවිරු සුපසාධන අරමුදල සැබෑවක් වේද නැද්ද කියන කාරණාව. එහෙම පුංචියම් හෝ සැකයක් විචිකිච්ඡාවක් තියෙන අයට මම කියන්න කැමතියි. ප්‍රථම වතාවට අපේ රටේ බලයක් නැතුව පාසල් 144කට ලක්ෂ 1460ක් මිලියන 146ක් වටිනා සුහුරු පන්ති කාමර අපි ලබා දීලා තිබෙනවා රජයේ නිදහස් පාසල් පද්ධතියට. සුහුරු පන්තියක් වෙනුවෙන් 11,77,000ක් අපි කැප කරනවා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට බස් රථ 87ක් අපි ලබා දීලා තිබෙනවා. මේ මාතලේ දිස්ත්‍රික්කයේම ගත්තොත් අපි නාවුල ප්‍රදේශයේ ජාතික පාසලට ඒ වගේම ගලේවැල ප්‍රදේශයේ ජාතික පාසලට ඒ වගේම රත්වට ප්‍රදේශයේ ජාතික පාසලට බස් රථ පරිත්‍යාග කළා තිබෙනවා. රටේම 87කට ලක්ෂ 4242ක් මිලියන 424.2ක් වටිනා බස්රත පරිත්‍යාග කරලා තිබෙනවා. දැන් ඉතුරු වෙලා තිබෙන්නේ මහතලේ යටවත් ජාතික පාසලේ ඉල්ලීම පළමු වටේම අවසන් කරන්නට. ඒ දෙත් අපි ඉදිරියේදී ඉෂ්ට කරනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. අරමුදල් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මේ බස්රත නොගෙන්වන ප්‍රශ්නය. තවත් බස්රත විශාල ප්‍රමාණයකට අපිට දහනපතියන්ගේ ආධාර උපකාර ලැබිලා තිබෙනවා. හුස්ම වැඩසටහන යටතේ රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා රෝහල් උපකරණ අපි පරිත්‍යාග කළා. ඔබ දන්නවද මාතලේ රෝහලටත් කොරෝනා සමයේ ලක්ෂ ගණන් වටිනා රෝහල් උපකරණ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරයි කියන එක, ලග්ගල රෝහලට පරිත්‍යාග කරයි කියන එක ඔබ සියලු දෙනාම දැනගත යුතු කාරණා. ඒ නිසා බොහෝ දෙනෙක් කියනවා මේ පොරොන්දු දේශපාලනය විශ්වාස කරන්න බැහැයි කියලා. මම කියනවා මේ අවිශ්වාසය අනිත් දේශපාලඥයොත් එක්ක තියාගන්න. ඒක මාත් එක්ක තියාගන්න එන්න එපා. ඒ මොකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය 76 වසරක ඉතිහාසය තුළ බලයක් නැතුව වැඩක් කරපු එකම බලවේගය සමගි ජන බලවේගයයි සමගි ජන සංගමය. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති අපේ ආදරණීය රණවිරු ප්‍රජාවට, විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 4ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11ක වසම් 545ක් තිබෙනවා. මේ මාතලේ දිස්ත්‍රික්කයේ වසම් 545 තුළ ගම්මාන, කුඩා නගර, කුඩා ගම් 1641ක් තිබෙනවා. මම යෝජනා කරනවා මාතලේ දිස්ත්‍රික් සමගී රණවිරු බලවේගයේ සියලුම දෙනාට මේ ගම්මාන 1641ේම සිටින සියලුම රණවිරුවන් පක්ෂපාත, පන්ති, කුල, ගෝත්‍ර, ආගම්, ಜಾති ભેද නොතක ඒ හැම දෙනාම සමගී රණවිරු බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සභාවේ සමාජිකින් බවට පත් කරන්නට ඔබ සියලු දෙනාගේම ඒ ශක්තිය සහයෝගය ලබා දෙන්න. හොඳට අවබෝධ කරගන්න. ප්‍රතිඵල කේන්ද්‍රීය දර්ශනාත්මක ගමනක් අපි ක්‍රියාත්මක කරන්නේ. රටට අවශ්‍ය ප්‍රතිඵල, රටට අවශ්‍ය උත්තර, රටට අවශ්‍ය විසඳුම්. විකල්ප රජයේ හැටියට මම ආඩම්බරෙන් කියන කැමති විපක්ෂයේ ඉඳගෙන අපි බොහෝ ඉලක්ක සම්පූර්ණ කරලා තිබෙනවා. මට මතකයි මමත් රෝහිණී කවිරත්න මැතිණියත් පාර්ලිමේන්තුව තුල ඉඳගෙන මේ රජය දැරියකට ලිංගික අවසරය ලබා දීමේ වයස අවුරුදු 16 සිට අවුරුදු 14 දක්වා පහළ දමනකොට අපි හැමෝම විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය මේ තනි මිටට එක අතට මහා බලකායක් හැටියට නැගී ඉඳලා රට බංකොලොත් කරපු ආර්ථික ත්‍රස්තවාදීන්ගෙන් යැපෙන මේ රජය පරාජය කරලා වයස අවුරුදු 16 14 දක්වා අඩු කිරීම රජයට හකුලා ගන්න තැනට අපි ගෙනාවයි කියන එක මම බොහොම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබ දන්නවා 2019 ආර්ථව දරිද්‍රතාවයේ කාන්තා සනීප ආරක්ෂාව වෙනුවෙන් ලොකු හඬක් නගලා මට වෙනමම නමකුත් පට බැන්දා. වසර ගණනාවකට පස්සේ එදා අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල කුඩා මට්ටමකින් ක්‍රියාත්මක කරන්නට හෝ රජය පෙළඹිලා තිබෙනවා. මම කියන්න කැමතියි දූ දරුවන්ට දිවාහාරය ලබා දෙනකොට නිල ඇඳුම ලබා දෙනකොට කිසිසේත්ම පාසල් දූ දරුවන් වර්ගීකරණය කරන්න හොඳ නැහැ. 43 ලක්ෂයක් දූ දරුවන්ට නිල ඇඳුම දිවාහාරය මගේ පියා සමස්ත දරු ප්‍රජාවට පාසල් සිසු ප්‍රජාවට ලබා දුන්නේ නිසායි. අද කනගාටුයි කියන්න දිවාහාරය ප්‍රාථමික අංශයට පමණක් සීමා කරපු රටේ 41 ලක්ෂයක් පාසල් දූ දරුවන් බෙදලා හදලා සහන ලබා දෙන ක්‍රමයකට ප්‍රවේශ වීම බොහොම කනගාටුදායකයි. ඒ වගේම ආර්ථව දරිද්‍රතාවය, දැරියන්ගේ සනීප ආරක්ෂාව ලබා දීමේදී එවන් බෙදීමකට රජය යොමු වී තිබෙන මොහොතක මේ වසර අවසන් වන්නට පෙර සමස්ත දැරියන් පමණක් නෙමේ කාන්තා ප්‍රජාවගේ ඒ සනීප ආරක්ෂක ප්‍රශ්නය වෙනුවෙන් සමස්ත විසඳුම ලබා දෙන්නට අපි කටයුතු කරනවා. දිවාහාරයක් බෙදලා වෙන් කරලා ලබා දෙනව වෙනුවට 41 ලක්ෂයක් දූ දරුවන්ට ඒ යුතුයකම ඉටු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සුහුරු රටක් ගොඩනගන වැඩසටහනේ මේ රටේ පාසල් සිසු පරපුරට සුහුරු උපකරණයක අයිතියක් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මට දැනගන්න ලැබුණා පහුගිය දවසක රජය නියෝජනය කරන හාදෙක් ඇවිල්ලා මාධ්‍යත් සමග සාකච්ඡාවකදී කිව්වලු දැන් රජයත් පටන් ගන්නවයි කියලා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට එක පාසලක් තෝරගෙන ද කොහෙදෝ සුහුරු පාසලක් සුහුරු උපකරණ ලබා දෙනවයි කියලා. බලන්න කොච්චර හොඳ දෙයක්ද. අපි සුහුරු පන්ති කාමර 144ක් ලබා දෙන එක මම හිතන්නේ 144 වතාවම බලන් ඉන්න ඇති. ලක්ෂ 1460ක් ඒ වෙනුවෙන්ම කැපකරන එකත් බලාගෙන ඉන්න ඇති. මේක බලාගෙන රජයත් කියනවා අපිත් කරනවායි කියලා. බලන්න කොච්චර හොඳ ප්‍රවේශයක්ද. දැන් මොහොතකට හිතන්න මම සුහුරු පන්ති කාමර ලබා දෙන්න වැඩසටහන නොකර හිටියානම් 144ක ගමන නොකර හිටියානම් රජයට මේ සිතුවිලි පහළ වෙනවා. පැඩ්මෑන් කියලා නමකුත් මට වැටිලා ඒක ගැන කතා කරන එක නතර කරන්න නැතුව දිගින් දිගටම පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් නොබියව ඉදිරිපත් වීම නිසා නේද ආර්ථව දරිද්‍රතාවයට රජය කාලක අරිකාලක විසඳුමක් ලබා දෙන්නේ. අපි හඬක් නගපු නිසා නේද 16 සිට 14 දක්වා අඩු කරන්නට ගිය ඒ නින්දිත පහත් ක්‍රියාදාමය. ඒ විතරක් නෙවෙයි වයස අවුරුදු 22කට අඩුව ඒ දැරියට අතවර කරන දූෂණ කරන පුද්ගලයාට ලබා දෙන දඬුවම ලිහිල් කිරීම, ඒ වගේම ස්ත්‍රී දූෂණයත් පුරුෂ දූෂණයත් එක ගොඩට දාලා ඒක නිර්වචනය කිරීම, එක හා සමාන කිරීම, මේ ඔක්කොම හකුලා ගන්නට පුළුවන්කම උනේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් නගපු හඬ නිසා. අනිත් විකල්ප බලවේග ප්‍රේක්ෂකව හැටියට බලාගෙන හිටියා. අනිත් විකල්ප විපක්ෂ බලවේග හුලම් බිබී හිටියා. අපට තිබුණා ආත්ම ශක්තියක්, ධෛර්යයක්. ඔව් රජයේ කතරම් බලවත් වුණත් අපිට මේක හකුලා ගන්න තැනකට ගේන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය නිසා තමයි අපි අද දැරියන් වෙනුවෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබලා තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි අපි කියන දේ අනිවාර්යයෙන්ම කරනවා. We walk the talk. ඒ ප්‍රතිපත්තිය තුළ මේ රටේ රණවිරුවන් මුදවාගත් දේශය ආර්ථික ඝාතකින් විසින් නැවතත් වරක් යටත් විජිතයක් බවට, වහල් දේශයක් බවට පත් කරලා තිබෙනවා. මූල්‍ය අධිරාජ්‍යවාදී වහල්භාවයකට ලක්වුණු බංකොලොත් රටක් අපේ රට. එනිසා ආදරණීය රණවීර සහෝදර සහෝදරියනි මානුෂීය මෙහෙයුමේ අංක දෙක ක්‍රියාත්මක කරන්නට ඔබ සූදානම් වන්න. මේ වසර අවසන් වන විට මේ රට බංකොලොත් කරපු සැබෑ දේශද්‍රෝහින් හඳුනාගෙන නීතිය හමුවට ගෙනැවිල්ල හොරා කාපු කණ්ඩායම් ටික රටේ නීතිය ඉදිරියේ අධිකරණයට ගෙනැවිලා ඒ අයට අධිකරණ ක්‍රියාදාමය තුළ දනුවම් කරනවා පමණක් නෙවෙයි රණවිරුවන් මුදවාගත්ත මේ දේශයෙන් මංකොල්ල කාපු හොරා කාපු හැම තඹ සතයක්ම අපේ මාතෘ භූමියට නැවතත් වරක් ලබා ගැනීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසාම තමයි දේශපාලන ඩීල් ගහන්න නැතුව ජනාධිපති පුටුවට අගමැති පුටුවට කෑදරකම් ඇති කරගන්න නැතුව ඔව් ජනාධිපති වෙනවා නම් අගමැති වෙනවා නම් ඒ තනතුරට යා යුත්තේ දේශපාලන කුමන්ත්‍රණ හරහා නොව මේ රටේ පොදු ජන වරමින් කියන ඒ උතුම් ප්‍රතිපත්තිය තුළ අනුගමනය කරන අපි සැබවින්ම මේ වසර අවසානයේදී රණවිරු ප්‍රජාව දිනවන ශක්තිමත් කරන පොදු ජන යුගය ආරම්භ කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වණක්කම්. අස්ලාමු අලයිකුම්. දෙවිපීඩා.